ම පල ුවට ැක මාතතු ද සේදදාහත පො නුව ජාතක්‍ර ඩාගන ද සබූ දසන කියල ප්‍රාථන කරන සිරුදනටම මම නීතිීක්ෂ ශරිත් පතිරත්න ලේකාම් තරුණ බෘත්ධයවේදීන්ගේ සංවිධානය. ඉතින් අද දවසේ තරුණ උෘත්තියවේදීන හැටියට පිසාකක්ෂා කරට බලාපොරොත්තු වෙනවා. කොහොමද මේ රටේ තියන අධ්‍යාපන ශේෂත්‍රයේ ප්‍රගතිය සහ ඒවගේම ජනාධපත්තුමාන්ගේ වැඩ පිළිවෙලත් ඒවගේ මේ ආර්ථිකමය වශයෙන් මොකක්ද අපේ රට අද ලබ ර. තිය කියන සම්බන්ධයෙන් ඔබහමුවේ වදන් කිහිපයක් එකතු කිරීමට. ඉතින් ප්‍රථමයෙන්ම කතා කරනව නං අධ්‍යපන ශේෂත්‍රය ගැනරටේ. අපි දැක්ක අතිකලු ජනාධිපයතුමාන් විසින් පසුගේදිනයේදී ප්‍රකාශ කළ විශෂම ජාධික ගුරු කවුන්සලයක් ඇති කරනවයිගෙන කාරණය. මේ ගුරු කවුන්සලේ ඇති කරන්නට ප්‍රධාතම කාරණය තමයි. රටේ තියෙන මේ අධ්‍යාපන ශේත්‍රේතියන පදාානතවෘතියක්. ඉතා මත් ෞරවනීිය ෘතයක් වන ගුරු විෘත්තියේතියෙන. ඒ කාර්යක්ෂම් බව සහ ඒ තත්ත්වය නගසිටුවම්. ඒ සඳහා විශේෂයෙන් පත්කටතුන් පතක් දිරිපත් කරනලබන බවද සධහන් කළලා මේ මාස ඇතුළත පාලිමේෙන්න්තවට විශේෂයෙන්ම මෙහිදී. මේ ගුරුවෘතේ නියාමනය කිරීම් වගේම ඒ ෘතිය වෙනුවෙන් අවශ්‍ය වන පහසුකම් සලසා දීම ඇතුළ විශේෂ ්‍රේෂ්ඨන සසක් ඇටතේ අධ්‍යාපන ශේෂ්‍රය දියුණ කිරීම සඳහා මෙම කවුන් සලය වැදගත්වය කියන කාරණය මේ අමස්සාවෙදී ප්‍රකාශ කරනට ඕන. ඒ වගේම තමයි. මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඇතිකිරීම කියන කාරණය පතිපත්ති රාමෝ ඇතිකිරීම කියන කාරණය. අපේ රටේ ආණ්ඩු මාරුවෙන්න්න මාරුවෙන්න්න. අපේ රටේ අධ්‍යාපන පතිපත්තියක් වෙනස් වෙනවා. ඇතින් මෙහිදී. රටේ අධ්‍යාපනයේ නගා සිටුවන්නන කරන්වන පළවැනිදී තමයි. නොවෙනස්වන සවිමත්්‍ය. ජාතික අධ්‍යාපන පතිපතිරාම සකස්කිරීම. ඉති ජනාධපත්තුමා ඒ සඳහා වැඩ පිළිවෙල නිකුත් කල තියන ඒ සම්න්ධෙනම කමිඩුවක් පත් කලතිය එම ක පිටුවේද ඒ අදාළ කාරණ සාකච්ඡා වෙලතින ඒ අනුව. මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සකස්කරම සබන්ධයෙන් විශේෂයෙන්ම අවධානියම වෙලාතිෙන. තුමනි කානය තමයි විශෂ සඳධන කරන්නට ඕනේ මේ ගෝලීය සම්මධතා එක්ක දියුණු වෙන ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම ඉතාමත් වැදගත් කාරණයක් වෙනවා. ඒ හේතුව තමයි මේ ඉංග්‍රීසිය අධ්‍යාපනය තුළින් වඩා වැඩි සම්පත් ප්‍රමාණයක් පරිපෝජනයට වගේම මේ ඒ අදාළ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන ඉස්සරහට යන්න නම් ඉංග්‍රීසි භ්‍රාෂාවයේ තියෙන පැදගත්කම ඉතාමත් වටයනවා. ඉතින්ඒ මේ වෙනුවෙන් ජනන්තපතුමන්ගේ වැඩ පිළිවෙල යටතේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දෙෙන පාසල් සංඛ්‍යාව දහසක් දක්වා වැඩි කරන්නට කටයුතු කරගෙන යනවා. මේක තියන ප්‍රධානත කානතම දැනට පාසල් හත්සේ ගණනක පමණයි මේ ඉග්‍රී මාධ්‍යයෙන් අධ්‍යාපය සිදුකනු ලබන්න. මේ පාසල් සංඛ්‍යාව දහසක් දක්වා වැඩි කිරීමේ ප්‍රතිපත්තිය තුළින් ඇතටම පාසල් සිසුන්ට වගේම රටේ අධ්‍යාපන ශේෂවයට ලැබෙන පිටි වහල හිතාමත් විශාල වෙනවා. එබ මනක් නෙවෙේ. හතරබනි කාරණය විදිහට අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධය මේ පාසැල් සිසුන්ට තමන්ගේ පාසල් කාලේ අවසානයේදී. අධ්‍යාපනය ලබලා ඉවර වෙද්දී පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කිරීමේ. සහතිකයක් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්ම කරනම් මේ වසර සිට එ ක්‍රියාත්මක වන පවට තමයි දැනුම්ති තිබෙන ඒ අනුව බෙන්දට අපට තිබේ ඕලෙවල් සහධකේ ඒලෙවල් සහතිකේ. දැන් එතනගේ හාට ගිහිල්ලා. පාසල් අධ්‍යාපනය සම්පූර්ණකරපු ඕනෑම ශිෂ්‍යයකුට. ල් අධ්‍යානය සම්පූර්ණ කිරීමේ සහතිකයක් ලබා දෙන්නට හටේතු කරල තියෙනවා. තින ොදන්නවා ජනල් ප්‍රර්තුමාන් විසින් ජාතික අධ්‍යපනයතන පිටව. ඒගේ තමයි ගුරුවිද්‍යාල පිහිටවූ. ඒ වගේම තම අධ්‍යාපනය සඳහා ලබාදන්න පුළුවන් උපරරිම සහයගේ ලබා දුන්න මේ අවස්ථාවේදී මේ ජාතික අධ්‍යාපනය සම්බන්ධය ප්‍රතිපත්ති රාම අත් එක්ක ඉස්සර හට අරයියන්න මේ රට ජනාධිපතමන්ගේ වැඩපිළිවල ඉතාමත් අගේකොට සලකන්නට ඕනේ. මීලංකාරණය තමයි අපි පසුගිය දවසදී දැක්ක මේ රටේ ආර්ථිකය සම්බන්ධය මේ විදේශනය ප්‍රතිබියව්හ ගත කිරීම සම්බන්ධය. විදේශනය ප්‍රතිබියහ්හ ගත කිරීම සම්බන්ධයෙන් කාරණ දක්වනකොට ිවි දවස්ථාවන් හද මේ පිළිබඳව කතා කරනු ලැබෝ.ඒවගෙන විශේෂයෙන්ම පාලිමේන්තුේද ගරු හාෂද සිිල්වා ආචාරය ආහාෂද සිිල්වා මැලිතුමා විසින්. ඉල්ලීමක් කලා මේ අF එක සංග සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන්න කියලා මේ පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ට ඒ අනුව ගෞ ජනාධිපය තුමාන් විසින්. පසුගේ එකකොලොස්ව නිදා ජාධිප ලේක කාර යාලද රැස්වීමමක්කැදේව මේක සහභාග ෙන්ඩ කියලලා නමුත්. බදකින්න නැති කෞද ඒ රැස්සිීම සහභාග වනේ කෞද සහභාග වනේ නැත්ත කියලා. මේ තත්තේ මෙසේදී ඇද්දී ජාතික ජනමල වේගේ මජතෙහිරත් මන්ත්‍රීතුමාසා සුමිල් හඳුති මන්ත්‍රීතුමාය තුළ පිරිසක් පසුග දාහතරවැනිද ඊයේ දනේදී. ගිහිල්ල අයිෙන් නියෝජිතයෝ හම්බෙලා සාකච්චා කළයි කියලා මාධ්‍යනනිවේදනයක් නිකොත් කර තියෙන ඒයේ. ඉතින් මේ විජිතහේරත් මන්ත්‍රීතුමා ප්‍රකාශ කරනවා අපි IIMF නියෝජිතය සම කතා කලා ඒකෙදී අප ස්ථාවරය අපි ඔවන්ට දැනුන්දුන්නා අපි දනුන්දු ස්ථාවරය තමයි අපේ ආණ්ඩුව කැටතෙදී මේ අFF ගිවිසුම සංශෝධනය කරන වෙනස් කරනවායි කියන කාරණය. ඒ අවස්ථාවද මේ සම්බන්ධයෙන් දනුන්දීමක් සිද්ධ කලාට පස්සේ. ඔවුන් දක්කු ප්‍රතිචරයමකක්්ද කියලා හොම විජිත හේරත් මන්ත්‍රීතුම ප්‍රකාශ කරනවා. ඔවුන්ට මේ සම්බන්ධ ප්‍රකාශකිරීම හැකිියාවක් නැහැ ඒගේ හින්ද ඔවන් කිසිුව ප්‍රකාශ කලේ නැහැයි කියලා. ඉතින් මේ අවස්සාවෙද අප ජාතික ජනබලවේගේ මන්ත්‍රීතුමල්ලඟෙන හඬ කැමති කාටද මේ මාධ්‍ය සදර්ශන පවත්තනි කලා. තමන්ගේ. ආක්ෂිකයන්මරුවෙන් වින්දනයක් ලබා දමු උදෙසා ඇයි මේ විදිහෙට රටේ ජනතාව රවට්ටන්නේ කියන කාරණය තමයි අපිට අහන්නට තියෙන දේ. හේතුව තමයි සුමිල් හදුන්නෙත්ති මන්ත්‍රීතුමා එළියට ඇවිල්ලා මේ අයම ස්සාකාච්චවයෙන් පස්ස ප්‍රකාශ කරනවා මේ නය ප්‍රතිවිය්හ ගත කිරීම සම්බන්ධයෙන් කිසිදු අවසන් ලේඛනයක් අයF එකතුත් නැහැ අය එක විතින් ඉදිරිපත් කළෙත් නැහැ කියන කාරණ. දෙක්ම මේ අයිF එක විසින් සිදු කරන ලද කරන කාරණය. ඒ වගේ නෑ ප්‍රතිවහ ගත කිරීම කියනන්නේ මොකක්ද කියනෙ කාරණය පිළිබඳු ඒ ක්‍රියාවලිය පිළිබඳව කිසිදු අවබෝධයකින් තොරව තමයි මේ සාකච්චාව මේ ජාජිකතන වවැල මන්ත්‍රීවරු වි සා පිරිස් විසින් සිදු කර තියෙන්නේ. එකට හේතුව තමයි. අFF එකෙන් අහන්්ඩෝනදේ. නෙවෙයි යහන්නේ නය හිමියන්ගෙන් හණ්ඩුවන දේ තමයි, අයිම් එ එකටගි හිල්ලලා මේ ජාතික ජනපාල්වයගේ විසින් අහලතියෙන්නේ. ඉතින්. ඒ පිතුර හැ ැට වෙන පිරිතුරක් අ එකකට ලබදීම හැකියාවක් නෑ. හේතුව නොවයි හිමියන් විසින්තමයි මේ නය ප්‍රත්ති විපකත කිරීමේ කාණය සිද්ධ කරන්නේ. ඒ පිළිබඳව ජනාධිපර්ත්තුමතිරේ දැක්වා. ඒ අවස්සාන් අධදිරේ නය ප්‍රති විපකත පිළිබවඳ සාකච්ා ඉදියේද සිදු කරනවායි කියලා. ඒ සම්බන්ධය සාධනිය පිළිවලා අනුගමන කරනවායි කියලා සාධනිය ත්වයක් ති නවයි න ්‍රශකල ඒය අනුව මේ. Uh, IMF එක සමඟ සාකච්ඡාවක් කරාය කියන ඒ මාධ්‍ය සන්දර්ශනය හිතාමත්ම පල රහිත මේ ජනතාවර අවට අන්නට කරපු දෙයක් බව මෙ අමස්සාවේද්දී ප්‍රකාශ රසිටින්නට ඕනේ. ඉතින් රටේ අධ්‍යාපනය දියුණනොමින් පවති නවා. ට ආථකේද උුණුවමින් පවතිනවා මේ සියලු දෙයක් හමුවේ අපේට ඉදිරයටයමින් පවතිනෝ. ඉතින් ජනධප්‍රතුමාන්ගේේ වැඩ පිවෙලත් එක් දීර් කාලන ප්‍රදිිපත්ති සැස්මත්තෙක් මේ යන පිළිවල තාමක් ප්‍රශංසනීයයි ඒ බව අපි අගේ කරමින් මේ අස්ථාවයි ප්‍රකාශක යුතුවෙන ස්තුතියි.